ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුවන් ශ්‍රී ලංකා සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධානය කෙරෙනු තවත් ජනරැලියක් මඩකලපුව ශ්‍රීවනන්දන් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්ුණා. ලයිට් පිලෝ ඔෆ් ජීවිතේ ඔන් ඩේවිඩ් පීරිස් සෝලා හැම එළියකටම වඩා විශ්වාසයි. ජනරැලියට එක් වූ ජනාධිපතිවරයාට පැමිණ සිටි පිරිසෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍ර මහාචාර්යතුමන්ලා කීප දෙනෙකුට මම රාජකාරියක් පැවරුවා. ජනාධිපති වර්ණයේ පිළිබඳ මේ නැගෙනහිර පළාතේ හැඩගැස්ම ජනයාගේ සිතුම් පැතුම් ආකල්ප පිළිබඳ පොඩි සමීක්ෂණයක් කරන්නට කියලා. ඔවුන් සඳහන් කළා නැගෙනහිර පළාතේ තරංගයේ තියෙන අපේක්ෂකයෝ දෙන්නෙක් අතර ඉතරයි. අනුර කුමාර්ට ජනතා විමුක්ති පෙරමුණට නැගෙනහිර පළාතේ කිසිම ජනතා බලාපොරොත්තුවක් නැතේ කියන එක. ප්‍රජාතන්ත්‍රවාදයේ බේරා ගැනීමත් නැවත මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගීමත් අනාගතයේ ගොඩනැගීම පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් පැවතීමත් කියන හේතු මත පළාතේ ඉන්න පොදු ජනයාගෙන් 70%කට වඩා වැඩි ඡන්දයකින් නැගෙනහිර පළාත ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ කියන ටික ඔවුන් මට සඳහන් කළාය කියන එක මතක් කරන්න ඕනේ. මේ වේදිකාවේ ඉන්නවා මගේ ගුරුවරයෙක්. රාජකීය විද්‍යාලයේ අපි අවුරුදු 13 හිටියද්දී මට ඉගැන්නුව ගුරුවරයෙක්. ඒ තමයි ශිවලිංගම් මැතිතුමා. මට විතරක් නෙමෙයි දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් ඉගැන්නු. ඉතින් මේ රට ගොඩගත් එක දිහා බැලුවොත් එතුමටත් දෙන්න ඕනේ ගෞරවයෙන් කොටස. ඒ කාලේ රාජකීය විද්‍යාලයේ අපිට ඉගැන්නුවා අවුරුදු 2005 දී ඇතන්ස් අධිරාජ්‍යයේ තරුණයන් කරපු දියුරුම් ප්‍රකාශය. යම් කිසි බියගුළු ක්‍රියාවකින් හෝ අපි සමග දුක් විඳින අනික් අය අතහැර දාමෙන් පැනලා ගිහින් අපේ නගරයට අවනම්බුවක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. ඒ පුහුණු වීම තිබු නිසා තමයි 2022 වෙන කවුරු හරි නැති වෙලාවේ මම ඒ තෙන්ට ඇවිල්ලා මේ වගකීම බාරගත්තේ. විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නැහැ. පැනලා ගියා. මේ කාන්තාවන් දන්නවා මේ මිල අඩුවීම මේ ජීවන බරට අපි දීලා තියෙන සහනට වඩා තව සහන උමුණයි කියලා. 2025 වෙනකොට තවත් ජීවන වියදමේ සහන ලබලා දෙනවා කියලා මං කියන්න කැමතියි. මේ අතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කැපවන බව ප්‍රකාශ කළා. ඒ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ රටේ ආපහු අපිට මොලේ යුද්ධයක් ඒ වගේ දුක්ඛ කියන එක අපි අතිකර නැස්කාරන්නේ. ඒ නිසා අපේ වැඩ පිළිවෙල අපි කරනවා. මම සතිවර්ගයේදී ඔතුමාගේ ජයග්‍රහණය ප්‍රවාහ රූපයන් විදිහට අපිට ප්‍රතරක් තීරණාත්මකද අපිට කතරම් බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියන කාරණාව අපි දැන් දිනුම් අරන් තියෙන්නේ. මොකද අපිට ඇත්තටම අත්දහ ගැනීමක් කරන්න ගිහිල්ලා නැවතත් අපිට පෝජිතුකයට යෑම කිසියක්ම විදිහ හැකියාවක් නැහැ කියලා අපි අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න